మైట్రో పాకెట్ పర్ఫ్యూమ్ యూత్ එකට గో එකක් మైత్రీට කලකම් පළදේදෝ මේ බලන්න රෝයල් පාක් විත්තිකරු නිදහස් කිරීම අල්ලස් කොමිසම මෛත්‍රීගෙන් පැය දෙකක් ප්‍රශ්න කරයි. අපි අවධානය යොමු කරමු එහා සම්බන්ධ පුවත් වාර්තාවට. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඊයේ පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමක් සිදු කරගත්තා. කොමිසමෙන් කෙරුණු දැනුම් දීමකින් අනුව හිටපු ජනාධිපතිවරයා එම කොමිසම හමුවේ පෙනී සිට තිබෙනවා. රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දඬනීය නියම කෙරුණු ජූඩ් ශ්‍රමන්ත ජයමහා නැමැත්තාට පොදු සමාව දීම සඳහා අල්ලස් ගත්තේ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව ඔහුගෙන් මෙසේ ප්‍රකාශ සටහන් කරගත් බව එම කොමිෂන් සභාවේ උසස් නිලධාරිය ප්‍රකාශ කරනවා. අල්ලස් කොමිසමට ඉදිරිපත් කර තිබුණු පෙත්සමක් අනුව කොමිසම මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. රෝයල් පාක් ඝාතන සිද්ධිය සිදුවේ 2005 ජූලි 1 වෙනිදායි. ඉවෝන් ජොන්සන් නැමති ස්වීඩන් ජාතික තරුණියක් එහිදී මරුමුවට පත්වුවා. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස සිටියදී ඔහු විසින් 2019 වර්ෂයේදී එම විත්තිකරුට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමක් සිදු කර තිබෙනවා. රාජකීය රෝහල් පාක් මිනිමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දඬුවම් නියමව සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහා නැමැත්තාට රාජකීය රෝයල් පාක් මිනිමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දඬුවම් නියමව සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහා නැමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ පසුගිය ජූනි 6 වෙනිදා තීන්දුව කරා කියලත් සඳහන් වෙනවා. ඉතින් ඔය විදිහට පුවත් වාර්තාවන් වාර්තා වෙද්දී අපිට මතක් කරන්න තියෙන්නේ මේ වගේ දෙයක්. අපේ රටේ ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිතුමාට තියෙන බලයක් තමයි වැරදිකරුවන්ට සමාව දීම. නමුත් ඒක මොන තරම්නම් යුක්තිසහගතද කියලා නැවත ප්‍රශ්න කරන වාතාවරණයක් තමයි මේ වගේ මරණීය දඬනයක් හිමි වැරදිකරුවන් පවා මේ විදිහට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් වෙනවා නම් ඔබම හිතනවා ඇති, එහෙනම් අධිකරණයක් මොකටද? මෙච්චර නඩු විභාග ගිහින් ඉවර වෙලා වැරදිකරුවෝ විදිහට තීන්දුව කරාට පස්සේ ජනාධිපතිට පොදු සමාව දෙන්න පුළුවන් නම් වැරදිකරුවේ මොකටද? වැරදි මේ අධිකරණයක් මොකටද? එතකොට තමයි අපිට මතක් වෙන්නේ ජේ.ආර්. ජයවර්ධන කියපු කතාව. මේ තියෙන ජනාධිපතිගේ බලතලත් එක්ක අපිට කරන්න බැරි, ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් කරන්නයි, පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක් කරන්නයි විතරයි බැරි, අනිත් සියල්ල පුළුවන් කියන කතාව. ඉතින් මෙහෙම තනි පුද්ගලයෙක්ට මෙහෙම බලයක් දෙන එක මොන තරම්නම් සාධාරණද, යුක්තිසහගතද කියන කාරණාව සමාජය තුළ කතා වෙනවා. ඉතින් ඒක නිසාම තමයි මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නත් අලුත් ආණ්ඩුවේ සූදානම් වෙන්නේ කියලත් මතක් කරනවා. ඒවත් ඉතින් පොරොන්දු නොවි වැඩ කටයුතු ඒ විදිහටම වේවා යයි අපි ප්‍රාර්ථනා කරනවා.